මේ ස්කන්ධයන් පහළවීම සිද්ධ වෙන්නේ හේතුඵල සහිතව. දැන් මේ රූපය කියන එක හැදෙන්නේම කර්මයෙන්. මේ රූපය හැදිලා තියෙන්නේ පුරාණ කර්මයෙන්. නිකන් බැලු බැල්මට අපිට පේන්නේ නිකන් අම්මා හැදුවා වගේ නෙමෙයිද? එහෙම හිතෙන්නේ. තාත්තා හැදුවා වගේ. නෑ. මේ රූපේ පුරාණ කර්මයෙන් හැදිච්ච එකක්. මේ රූපය හැදිලා තියෙන්නේ ආහාරයෙන්. ආහාරයෙන් කියනකොට මේ රූපේ හැදෙන්නේ ආහාරයෙන් කියවම ඒකත් සරලව අල්ලන්න හොඳ නෑ. ආහාර හතරක් භාවිතා වෙලා තිනවා මේ රූපේ හැදෙන්නේ. මේ ආහාර චක්‍රය හරියටම අවබෝධ කරොත් රහත් වෙනවා පින්වත්. මේ ආහාර වර්ග හතර අවබෝධ කළොත්, ආහාර වර්ග හතර මොනවද? කබලින්කාර ආහාර, ඊට පස්සේ කතා කරනවා ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. මේ ආහාර චක්‍රය හරියටම අවබෝධ කළොත් සම්මාදිට්ඨියටපත් වෙනවා. කබලින්කාර ආහාරය ප්‍රත්‍ය වෙනවා. ඔන්න මම ගැඹුරු එකක් දැන් කියන්නේ. කබලින්කාර ආහාරය ප්‍රත්‍ය වෙනවා ස්පර්ශ ආහාරයට. ස්පර්ශ ආහාරය නිසා වැඩෙනවා මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාරය නිසා විඥාන ආහාරය හැදෙනවා. විඥාන ආහාරය නිසා ආය කබලින්කාර ආහාරයෙන් වැඩෙනවා. ඔකට කියන්නේ ආහාර චක්‍රය කියලා. දැන් මේ කනබොන කෑමින්නේ මේ කය හැදිලා තියෙන්නේ. මේ කය හැදිලා තියෙන්නේ කනබොන කෑමින්. ඒ කියන්නේ කනබොන කෑම කියන්නේ මොනවද? සතර මහා ධාතු. මොනවද සතර මහා ධාතු? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා සතර මහා ධාතුවකින් මේ කය හැදිලා තියෙන්නේ. එතකොට මේ සතර මහා ධාතුවකින් හැදිච්ච කයක් අපි සතර මහා ධාතුවෙන්ම පෝෂණය කර කර ඉන්නවා. එතකොට සතර මහා දැන් පුංචි කාලේ අම්මගේ කුසේදී මේ රූපේ වැඩුණෙත් සතර මහා ධාතුවෙන්. හේතුව අම්මා කන කෑම බීමෙන්. එතකොට මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවකින් හැදිලා සතර මහා ධාතුවම පදනම් වෙවි, නඩත්තු වෙවි, නඩත්තු වෙවි මේ රූපේ යනවා. සතර මහා ධාතුවෙන් ඇස හැදිලා තියෙන්නේ. ඇස සතර මහා ධාතුවෙන් හැදිච්ච නිසා ඇහි ස්පර්ශය වෙනවා. අන්න පස් ආහාරය හැදෙනවා කබලින්කාර ආහාරය නිසා. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙනවා. කනයි ශබ්දයයි කනේ විඤ්ඤාණයයි තුන එකතු වෙනවා. කනයි ශබ්දයයි කනේ විඤ්ඤාණයයි තුන එකතු වෙන්නේ නැත්නම් ඇහෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ ඔබට මාව ඇහෙන මට්ටම කනේ ස්පර්ශයේ සිද්ධ වෙලා තියෙනවා. කනේ ස්පර්ශයේ හරියට අවබෝධ කරොත් එහෙම මනාපත් නැහැ, අමනාපත් නැහැ, ලස්සනත් නැහැ, අවලස්සනත් නැහැ, මොනව වුණත් වැඩක් නැහැ. නිකම්ම සද්ද මාත්‍රයක් විතරයි ඇති වෙලා නැති වෙලා යන ස්පර්ශයේ ස්පර්ශ වීම නිසා උද්ගත වෙන සද්දයක් පැටලෙන්න මොනවද තියෙන්නේ කියලා එතනම අතහැරිලා ගියාට පස්සේ ඇහි මාත් ත්‍රේම් අතහැරෙනවා පිරිනුවම් පානවා. එතකොට එතන තමයි අවබෝධය හදාගන්න තියෙන්නේ. කනයි ශබ්දයයි කනේ විඤ්ඤාණයයි තුන එකතු වුණ නිසායි ඇහෙන්නේ. කනට ඇහෙනව නෙමෙයි, ශබ්ද ඇහෙනවත් නෙමෙයි. කනයි ශබ්දයයි දෙක එකතු වෙලා ඒ ඔස්සේ හිතක් පහළ වෙලා තියෙනවා. ඒකට අපි කියනවා සෝත විඤ්ඤාණය කියලා. ඒ තුන පහළ වෙච්ච නිසා ස්පර්ශ වෙලා ඇහෙනවා. ස්පර්ශය කියන එක නිසා ඔන්න බලන්න කබලින්කාර ආහාරයෙන් කන හැදෙන්නේ. කන හැදුනට පස්සේ කනේ ස්පර්ශ වෙනවා. ඔන්න කබලින්කාර ආහාරය ස්පර්ශ ආහාරයට තල්ලුව දෙනවා. ස්පර්ශ ආහාරය නිසා මනෝ සංචේතන ආහාරය හැදෙනවා. ස්පර්ශ ආහාර වුණාම ස්පර්ශ වුණ ගමන් කනේ ස්පර්ශය නිසා සංචේතනා පහළ වෙනවා හිතේ. සංචේතනා කියලා කියන්නේ සිතුවිලි පහළ වෙනවා. අහගත්ත දේට අනුව හිතේ සිතුවිලි පහළ වෙනවා නේද? අහපුවට අනුව ලස්සනයි, හොඳයි, රාගය ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා, බැනපු එකක් නම් ඇහුනේ. එතකොට සිතුවිලි පහළ වෙනවා. අන්න මනෝ සංචේතනාව. මනෝ සංචේතනාව නිසා ඔන්න කර්මය හැදෙනවා. කර්මය හැදුනට පස්සේ එතනින් පස්සේ මොකද්ද වෙන්නේ? එතනින් පස්සේ වෙන්නේ ආයත් විඥානේ විපාක පිණිස කර්ම හැදිච්ච නිසා පැලවෙනවා. අන්න විඥාන ආහාරය නිසා ආයත් කබලින්කාර ආහාරයෙන් නඩත්තු වෙන කයක් හැදෙනවා. මේක ආහාර චක්‍රය, මේක පටිච්ච සමුප්පාදය ගැන හකුලුවා දැක්වීමක්. මේක හරියටම තේරුම් ගත්තොත් අවබෝධය කරා යනවා. එතකොට අවබෝධය කරා යනකොට තේරෙනවා මේ දුක මම විසින් හදාගත් එකක් නෙමෙයි, අනුන් හදපු එකක්වත් නෙමෙයි, පටිච්ච සමුප්පන්නව ඇති වෙන එකක්. මේ මම මේ ජීවිතේ වරද්ද ගත්තොත් සතර අපායට මම වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එතකොට නිරයට ප්‍රේත ලෝකෙට වැටෙන්නේ තමන්ගේ දායාදේ නිසා. තමන්ව පරිස්සම් කරගන්න බැරි වීම නිසා. තමන්ව පරිස්සම් කරගන්නවා කියලා වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. හොත්තට සිහිය පවත්වන එකයි කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයයි
තමා තුළ සති සම්පජඤ්ඤයයි දෙක තරම් තමන්ව රකින්න වෙන එකක් නැහැ. සති සම්පජඤ්ඤය යෝනිසෝ මනසිකාරයයි තරම් තමන්ව රකින්න වෙන එකක් නැහැ. හේතුව තමයි මේ සති සම්පජඤ්ඤේ නැති වෙච්ච තැනක පින්වත්නි මනසට පිළිසරණ නැති වෙනවා. මනසට පිළිසරණ නැති වුණොත් ඉන්ද්‍රියන්ට පිළිසරණ නැති වෙනවා. ඉන්ද්‍රියන්ට කියන්නේ ඇසට පිළිසරණ නැහැ. එකිනෙකට වෙනස් ගෝචර තියෙන ඇස, කන, නාසය, දිව, කය ආදියට පිළිසරණ තමයි මනස. මනසට පිළිසරණ සිහිය පින්වත්නි. සිහිය නැති වුණොත් සතිපටිසලරං කියලා උකට කියන්නේ. සතිය නැති වුණොත් එහෙම මනසට පිළිසරණ නැති වෙලා එතනින් පස්සේම ඕනෑම කෙනෙක් ඉන්ද්‍රියන් හරහා අමාරු වැටෙන්න පුළුවන්. සමහර විට ඇස හරහා අමාරු වැටෙන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා ඇස පරිස්සම් කර ගන්නවා. කන පරිස්සම් කර ගන්නවා. ඒ වුණාට දිව නිසා කුසල් වැඩෙනවා. අන්න ඒ වගේ තමන්ව පරිස්සම් කරගන්න බැරි හරියට වැඩපිළිවෙලක් නැති වුණොත් තමන්ගේ ජීවිතේ නන්නත්තර වෙලා යනවා. ඒ නිසා මේ ආයතන එකින් එක පරිස්සම් කරනවට වඩා බුදුදහම කියනවා හිත පරිස්සම් කරගන්න කියලා. ඇයි? මනස පරිස්සම් කරගත්තොත් ඇසත් පරිස්සම් කරා වෙනවා. කනත් පරිස්සම් කරා වෙනවා. දැන් ওই සමහර හාමුදුරුවෝ හිටියා අවංකව ධර්මයට ආවේ අමාරු වැටුනේ දිව නිසා. එක හාමුදුරු කෙනෙක් හිටියා නෝනගෙන් අමාරුවෙන් කැමැත්ත අරගෙන මහාන වුණේ. ඉතින් මහාන වෙලා ටික කාලයක් ගියා. මහාන වෙලා ටික කාලයක් යනකොට මේ හාමුදුරුවන්ට හිතුණා මේ දැන් අර වැඩිහිටි හාමුදුරුවෝ සහ පුංචි හාමුදුරුවෝ ඔක්කොම යනකොට අපි ගරු කරන්නේ සංගමහලු පිළිවෙලටනේ. අපි ගරු කරන්නේ නැහැනේ වයස පිළිවෙලට. සංගමහලු පිළිවෙලට ගරු කරනකොට මේ හාමුදුරුව බැලුවා මේ මගේ දරුවෝ වගේ ඉස්සරහින් යනවා මම පිටිපස්සෙන් යනවා මේක මොකද්ද මම ඒ කාලේ මේ හොඳට මේ මගේ අභිමාණයෙන් හිටපු මිනිස්සෙක් කියලා මේ හාමුදුරුවන්ට ඕකම හිතුණා හැමදාම හිතිලා එක දවසක් මේ හාමුදුරුවෝ හිමීට බලන්න යද්දී අර 500කට විතර දානි බෙදනකොට අන්තිමට මිතින් හොඳ හොඳ දානෙත් නැහැ මේ හාමුදුරුවෝ හොඳට තෙරෙන් කිරෙන් කාපු හාමුදුරුව කෙනෙක් වෙන්න ඇති ගිහි කාලේ එහෙම අයත් හිටියනේ මහාන වෙල සමහර අය හිටියා ගිහි කාලේ ඉතින් හොඳට ඇඳලා පැළඳලා හිටිපු අය මහාන වෙලත් බැලුවා මට නම් තුන් සිවුරකින් ඉන්න බෑ කියලා උගාක් සිවුරු පාවිච්චි කරා. අර බහුබාණ්ඩික කියලා භික්ෂුවක් එහෙම හිටියේ සිවුරු ගොඩාක් පාවිච්චි කළා. දැන් සද්ධාවෙන් මහාන වුණේ. හරියට දැන් මේ උන්වහන්සේගේ කුටිය වටේට සිවුරු වණලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා එක භික්ෂුවක් කිව්වා ස්වාමීනි අර භික්ෂුව හරියට සිවුරු පාවිච්චි කරනවා. ආ හැබැයිද ආවා එක දවසක්. ආවහම් බුදුරජාන් වහන්සේ විමසුවා මේ ඇත්තද මහණ මේ ගොඩාක් සිවුරු පාවිච්චි කරනවා කියන්නේ? ඔව් ඔබ වහන්සේට කවුද කිව්වේ? මේ නෑ ඇත්තද සිවුරු පාවිච්චි කරනවා කියන්නේ කිව්වහම අර සංඝයා මැදදී මේ භික්ෂුව සිවුර ගලවලා විසි කරලා කියලා තියෙනවා. එහෙනම් මට මෙහෙම දින්න කියන්නේ කියලා අහලා තියෙනවා. දැන් මේ බුද්ධ කාලේ ඒ කල එසේනම් මේ කල කවර කතාද? බුද්ධ කාලේ අර කෝකාලික භික්ෂුව බුදුරජාණන් වහන්සේ එක්ක ප්‍රශ්නේ හදාගත්තා. සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණ මකන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා බුදුරජාණන් වහන්සේට දොස් කියලා තියෙනවා කෝකාලික භික්ෂුව. අන්තිමටම අදත් නිරේ. මේ බණ ඇහෙන යාමේත් නිරේ. එතකොට අපිට එකක් තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? එකම දේ තමයි අරුබුද හැම කාලෙකම පැවතුණා. අරුබුදේ හදාගත්තේ තමන්ගේ හිත. ඒ නිසා මම ඔබට කියන්නේ ඇසකනාසේ දිවකය මනස පදනම් කරගෙන වෙනසෙන්න දෙන්න එපා ජීවිතේ. වනස ගන්න එපා. එතකොට මනස පිහිට කරගන්න. ඇස විතරක් පිහිට කරගන්න එපා. ඇසකනාසේ දිවකය සියල්ලටම පිහිට මනස. මනෝපටිසරණී තියාගන්න. මනෝපිලිසරණ. දැන් බලන්න අර හාමුදුරන් හිතුණා මම මෙහෙම කන කෙනෙක් නෙමේ. මම හොඳට කාපු කෙනෙක් කියලා මේ හාමුදුර හිමීට දානි ටිකක් අරගෙන ලැබෙන දෙයක් අරගෙන හිමීට ගෙදර යනවා. ගෙදර ගිහින් ගෙදරෙන් යනකොට නෝනා හොඳට උයලා තියෙනවා පරණ බිරිඳ. ඉතින් මේ හාමුදුරුව වළඳලා හවස් වෙලා හතරට විතර හිමීට ගෙදරින් එනවා. දැන් බලන්න අවංකව සද්ධාවෙන් මහාන වුණේ. අමාරුයි වැට්ටුවේ මොකද්ද? දිව. සමහර අය හිටියා ඒකයි මේ කිනිකට ඉන්ද්‍රියන් වලට පිළිසරණ එකම පිළිසරණ මනස. මනසට පිළිසරණ සිහිය. සති සම්පජඤ්ඤේ ඒකයි කිව්වේ හැමෝගේම ආරක්ෂාව සතිය කියලා. සති සම්පජඤ්ඤේ නැත්තම් භික්ෂුවක් වුණත් වෙනසිනවා. මමත් වෙනසිනවා. ඇයි භික්ෂුවකට වුණත් ලාභ සත්කාර ලැබෙනවා මේ කාලේ හොඳට.
අපිට හොඳට ලාභ සත්කාර ලැබෙන ඉතින් පිරිකරහෙම හොඳට හම්බෙනවානි ස්වාමීන් වහන්සේලාට ලංකාවේ. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් සිහිය නැති වුණොත් එහෙම පිරිකර විසින් ඒ භික්ෂුව යට කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මුදල ඒ භික්ෂුව යට කරනවා. එතකොට දැන් බොහෝම පරිස්සමට භික්ෂුවක් වුණත් සති සම්පජඤ්ඤේ නැති වුණොත් එහෙම මනස පිළිසරණ බිඳ වැටිලා එකිනෙකට වෙනස් ගෝචරයන් තියෙන ඉන්ද්‍රියන්ගේ පිළිසරණ කඩා වැටෙනවා. ගිහියෙකුටත් ඔය ටික, පැවිද්දෙක් වෙච්ච මටත් ඔය ටික. ඒ නිසා පිළිසරණ වනස ගන්න එපා. දරුවෙක් නිසාවත් වනස ගන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ආත්මාර්ථය රකින්න කියලා. දැන් සමහර අය පරාර්ථය කරන්න ගින් ආත්මාර්ථය වනස ගන්නවා. පරාර්ථය වෙනුවෙන්වත් ආත්මාර්ථය වනස ගන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා ආරාමයකට ගියාම බලන්න කිව්වා පළවෙනියෙන්ම ඒ ආරාමයට ගිහින් මේ හොඳට දානි හම්බේනවද කියලා. ගියාම පළවෙනියෙන් බලන්න කිව්වා දානමානෙම තියෙනවද යැපෙන්න ප්‍රමාණවත් විදියට. දානමානක් නැත්තම් දැන් දානමානක් මොකුත් නෑ වැඩි. ඊළඟට බලන්න කිව්වා දානමානත් එක්කම හොඳ මිනිස්සු ඉන්නවද කියලා. සත්පුරුෂයෝ ඉන්නපාය. සත්පුරුෂයොත් නැත්තම් දැන් උන කාරණා දෙකම නැහැ. සත්පුරුෂයත් නැහැ, දානිත් නැහැ. උනාන්සි කියනවා නොකියම ඉන්න කියනවා. ඉන්නපා කියනවා. කියන්නේ ඒ කියන්නේ හොරෙන්ම ඉන්න කියනවා. කියලා වැඩකුත් නැහැ. ඉසත්පුරුෂයෙකුත් නැහෙනේ. දානමානත් නැහෙනේ. තවත් තැනකට ගියාම බලන්න කියනවා දැන් එක තැනකට ගියාම දානමාන හම්බ වෙනවා එක්ක සත්පුරුෂයෝ නේ. ඒත් ඉන්න එපා කියනවා. හැබැයි කියලා එන්න කියනවා. ඒ දානි ටික හරි දෙනවනේ. කියන්නේ නැතුව එන්න එපා කියනවා. එක තැනක් තියනවා කියනවා දානමාන. දැන් දානමාන කියන්නේ මේ ගිජු වෙලා වළඳන්ට හේතු වෙන එකක් නෙමෙයි. යැපෙන්ට ආහාර එපාය ජීවත් වෙන්න. දානමානෙත් තියනවා. ඒ වගේම ඒ හාඳුරුවන්ට සත්පුරුෂයන්ගේ ඇසුරක් තියෙනවා. එලෙව්හත් යන්න එපා කියනවා එතනි. ඇයි? ඒක තමයි මේ භික්ෂුවගේ ආත්මාර්ථයට හොඳම තැන. හේතුව තමයි මේ හැම තැනින්ම බුදුරජාණන්සේ අදහස් කළා ආත්මාර්ථය කෙලස ගන්න එපා පරාර්ථය නිසාව. සමාජ සේවයේ ඉදිකිරීම ඕවා නිසා ආත්මාර්ථය වනස ගන්න එපා. ඇයි? ආත්මාර්ථය වෙනසුනොත් තමන් දුගතියයි. මෙහි පාංශකූල දීලා ලොකු ගුණගතන කරයි. මෙහි වර්ණනා තියේ ජයට තියේ වර්ණනා. මෙහෙම කළා මෙහෙම කළා සමාජ සේවය කරා විහාරේ හැදුවා ආරාම හැදුවා කියලා හම්දුරුව ගැනත් කියයි අපි ගැනත් කියයි. එතකොට මම ගැන කොයි තරම් වර්ණනා කළත් මම සතරාපායි නං. මම අසරණයිනි. අසරණ වෙන්න එපා. තමන්ගේ පිහිට නම් වනස ගන්න එපා පින්වත්නි. මොන්න තත්වෙන් හිටියත් තමන්ගේ පිහිට වනස ගන්න එපා. එකම පිහිට මොකද්ද? මනස. මනස පිහිට නැති වුණොත් කොතනින් හරි අකුසලේ රිංගනවා. කොතනින් හරි රිංගනවා. එතකොට අකුසලේ රිංගන්න නොදී පරිස්සම් කරගන්න ලස්සන ක්‍රම දැන් ඔය විතක්ක සන්ටාන වගේ සූත්‍රවල ලස්සනට කියනවා. මහණෙනි පළවෙනියෙන් අකුසලයේ දකින්න කියනවා. සරාගං චිත්තං සරාගං මා චිත්තං සරාගං චිත්තං පජානාති. මගේ දැන්නම් සරාගී සිතක් ඇති වුණී කියලා දැනගන්න කියනවා. දැනගත්ත ගමම්ම වෙලා කුසලයේ වැඩේ කියනවා. අකුසලයක් මතු වුණ ගමන් ඒත් අකුසලේම මතුවෙලා ඉන්න එනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙමනම් මහණෙනි අකුසල් මුල හොයන්න කියනවා. අකුසල් මුල හොයාගෙන යන්න කියනවා. මුල හොයාගෙන යනකොට හිතෙයි අනේ මේ වගේ පොඩි දෙයකටද මං අහු වුණේ කියලා හිතෙයි කියනවා. ඒත් ඇවිස්සිලාම එනවා නම් ওই ක්‍රම ගොඩක් තියෙනවා. ඒ එතෙන්ට ඉස්සලම් උන්වහන්සේ මතක් කරනවා අකුසලයේ විපාකේ මානසිකාරය කරන්න කියනවා. මෙහෙම කළොත් මම හතර අපායේ හරියයි. මොකක් හරි කරන්න හිතෙනකොට කියන්න හිතෙනකොට හිතන්න මේ විදියට වුණොත් මම සතර අපායට වැටෙන්න පුළුවන් කියලා අකුසල් විපාකේ හිතන්න කියනවා. විපාකේ හිතනොත් දැන් සමහරවිට විපාකේ හිතුවත් මේ අකුසලේ බලවත් නම් ඒක මතුවෙලා එනවා. යන අපායක යනවා හොඳ පාඩමක් උගන්වනවා කියලා හිතෙන්නේ නැද්ද හිටිගම? හිතෙනවා. ඇයි? විපාකය හිතුවත් අකුසලයේ තමාව යට කරනවා. හරි පුදුමයි පින්වත්නි. මේ හිත පරිස්සම් කරගන්න බැරි වුණොත් එකම පිහිට සතිය විතරයි. සති සම්පජඤ්ඤේ තරම් රැකවරණයක් නැ කිසිම මිනිහෙකුට. සති සම්පජඤ්ඤේ තරම් තමන්ව පරිස්සම් කරගන්න තියෙන එතනි. දැන් සති සම්පජඤ්ඤේ නැති තැනක අවංකව දැන් සමහර අවංකව ධර්මයේ දියුණු කරන්න ඉන්නේ එයත් කඩා වැටෙනවා. අවංකව ආපු කෙනෙකුත් කඩා වැටෙන්න පුළුවන්. එක හාඳුරු කෙනෙක් හිටියේ ඒ හාඳුරු බලෙන් අමාරුවෙන් අම්මගෙන් කැමැත්ත ගත්තා. අම්මා කැමති වුණේ මහාන වෙනවට.
අම්ම කැමති උන්නේ මහණ වෙනවට බැරිම තැන මේ හාඳුරු මහණ වුණා. මහණ වෙලා ටික කාලයක් යනකොට ඒත් අම්මට දරා ගන්න බෑ. දැන් මේ දරු දුකට දරා ගන්න බෑ. දරා ගන්න බැරි තැන අම්ම කියනවා මේ හොඳම දේ තමයි කොහොම හරි කරලා ගෙන්න ගන්න එක. එක දවසක් මේ ගෙදර ගෙවල් ළඟ හිටියා බොහොම ලස්සන ගෑනු ළමයි. ඒ ගෑන් ළමයා ඇහුවා මේ නැන්ද මොකද මේ මූණත් එක්ක පුලුටු වෙලා. ඊට පස්සේ කිව්වා බලන්නකෝ අපේ පුතා මහණ වෙන්න ගියානි. මං වැඩේ කරලා දෙන්නම් කිව්වා. අනේ කොච්චර දෙයක්ද උඹට ඉල්ලන කීයක් හරි දෙන්නම් මගේ කොල්ලා කොහොම හරි ගෙනත් දියන් කියලා කිව්වා. හොඳට හොයලා බැලුවා. දැන් මෙයා බාරගත්ත අර වැඩේ කරන්නම් කියලා. බැලුවා මේ හඳුර පින්ඩපාතේ යන්නේ කොහෙද. ඒ පින්ඩපාතේ යන පැත්තේ ගෙයක් කුලියට ගත්තා. අර තරුණ ගෑනු ළමයා. අරගෙන මේ අර ගෙදර අම්මගෙන් අහගත්ත මොනවද මේ හාඳුරු ඒ කාලේ කන්න කැමති ලිස්ට් එකක් හදාගත්තා. අම්මා හදනවා වගේ දානි හැදුවා. හදාගෙන ඉන්නවා. පින්ඩ පාතේනවා දානි බෙදෙනවා. අර හාඳුරුන්ට විශේෂ අදහසක් නැහැ. සතියක් විතර යනකොට හිතුණා අනේ අපේ අම්මා උයනවා වගේ. අන්න බලන්න භික්ෂුව දැන් වැනසෙන විදිය අම්මා උයනවා වගේ. ඊට පස්සේ දැන් උන අම්මා උයනවා වගේ කියලා හිතුණා. හිතිලා ටික දවසක් යනකොට අර හාඳුරුන්ට අර කාන්තාව දැන් හිතවත් කියනවා හාඳුරුනේ ගෙදර මේ කුටියට ගිහින් වළඳනකොට ওই දානි සීතල වෙලානි වඩින්ටකෝ ගේ ඇතුළට කියලා එක් කරගෙන ගියා. ඒ ගියා ගියාමයි ගෙදර. ඇයි වෙනසුවේ ඇස නෙමි. ඒ භික්ෂුවේ යටකලේ ඇහැ නෙමි. ඒ භික්ෂුවේ යටකලේ කනත් නෙමි. ඒ භික්ෂුවේ යටකලේ දිව. දැන් බලන්න මනසේ පිලිසරණ නැති වුණොත් එමෙ කොතනින් අකුසලයේ තමන් යට කරයිද දන්නේ නැහැ. ඒ නිසා එකම පිලිසරණ තමයි. ඒ කියන්නේ අතීත වැරදි ගොඩාක් තිබුණාවේ. ඒ වැරදි ඔක්කොම තිබුණත් අතීත සංකාරානුව හිත දුවන්නේත් නැතුව අනාගත සංකාර මවන්නේත් නැතුව මේ මොහොතේ සිහියෙන් ජීවිතය ගෙවන්න. ඒක තමයි එකම පිලිසරණ. මේ මොහොතේ සිහිය පවත්වන්න. වර්තමානයේ තුල සිහිය පවත්වාගෙන හිටියම ඒක තමයි එකම රැකවරණේ. අතීතං නාන්වා ගමෙය නප්පටිකංකේ අනාගතං. එක හාමුදුරුව කෙනෙක් මං හිතන්නේ සමිද්දි කියලා හාමුදුරුව කෙනෙකුට ඒ හාමුදුරුව දවසක් ඔය උණු වතුර ගඟක් තිබිලා තියෙනවා ඉන්දියාවේ. ඒ ගඟ ළඟට මේ හාමුදුරුව ගිහින් නාණ්ඩ ලෑස්ති වෙනකොට උදේම දේවතාවෙක් ඇවිල්ලා අහලා තියෙනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ භද්‍ර වූ එක් රැයක් ගත කරන විදිය දන්නවද කියලා. මේක තියෙන්නේ බද්දේ කරත්ත සූත්‍රයේ. එතකොට අර හාමුදුරුව කියලා තියෙනවා නෑ නෑ මම නම් දන්නේ නෑ දේවේන්ද්‍රේ ඔබ දන්නවද කියලා. එතකොට මේ දේවේන්ද්‍රයා කියනවා නෑනි හාඳුරුනි මාත් දන්නේ නෑනි ඔහොම එකක්. ඔය වගේ කතාවක් හාඳුරුනි මම දන්නෙත් නෑ. ඊට පස්සේ අර දේවේන්ද්‍රයා කියනවා හාඳුරුනි ඔහොම ඉndeපා භද්‍ර වූ එක් රැයක් ගත කරන විදිහ ඔබ වහන්සේ අහලා ඉගෙන ගන්න. ඒක ගිහින් අහලා බුදුරජාණන් වහන්සේ මතු කරපු ධර්ම කාරණේම ඒක විස්තර වෙන තැන තියෙනවා. අති භද්‍ර වූ රැයක් ගත කරන විදිය අතීතං නාන්වා ගමීය. අතීත සංකාරානුව හිත දුවන් නැති තැනක හිත හදාන ඉන්නවා. නප්පටිකංකේ අනාගතං අනාගත ලෝකේ මවන්නෙත් නැතුව ඉන්නවා. වැඩ නැහැ නේ මවලා. ඇයි වැඩ නැත්තේ? මේ අදරේ අන්තිම රාත්‍රියද දන්නේ නැහනේ. අනාගතය කියන්නේ තනි බොරුවක් නෙහිම බැලුවම සාපේක්ෂව බැලුවම අනාගතය ඇත්ත එකක් නෙමෙයි. ඒක පුද්ගල සාපේක්ෂයි අනාගතයේ සත්‍ය වශයෙන් පවතින දෙයක් නැහැ. අනාගතං අනාගත ලෝකේ මවන්නෙත් නැතුව නප්පටිකංකේ අනාගතං අනාගතේ මවන්නෙත් නැහැ. මේ වෙලාවේ ඉන්නවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔව් දැන් මම දැක්ක සමහර අය කියනවා මේ වෙලාවේ සිහියෙන් කාලා බීලා හොඳට සනීපෙන් හිටියාම ඉවරයි අපි අතීතයට යන්නෙත් නෑ අනා ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ කිව්වේ වර්තමානයේ තුල තත්ත විපස්සති මොහොතක් මොහොතක් ගානේ විදර්ශනා කරන ශ්‍රාවකෙක් වෙන්න අන්න එතන තමයි ධර්ම මාර්ගයේ පරිපූර්ණාර්ථය මතුවෙන්නේ මේ මොහොත තුල අත්දකින්න සියලු අත්දැකීම් තුළ ඉද දිට්ට සුත මුත ලෝකයේ තුළ අහන දකින්න දැනෙන හිතෙන ලෝකයේ තුළ එතනම එතනම අතාරින්න පුළුවන් නම් ඒ අතහරපු තැනක එයා මේ ස්කන්ධ ලෝකයෙන්ම නිදහස් වෙලා නිවිල යනවා. එච්චරයි. ඔය කතාව සමහරලාවට එක ගාථාවකින් හකුලලා බුදුරජාණන්සේ කිව්වේ. දැන් අපිට තේරෙනවා බාහිය දාරුචීරිය වගේ කෙනෙකුට එයා බොහෝම පින තිබුණු කෙනෙක් සංසාරී ගුණධර්ම දියුණු කරපු කෙනෙක් නිකන් අර අන්තිමට මුහුද යද්දී සුනාමිය කාලේ වගේ මුහුදට ගොඩ ගැහුවේ මේ නැව මුහුදුපත් වෙලා ගොඩ ගැහුවා නියුල් පොටක්වත් නැතුව. ඊට පස්සේ එතන කැලෑවකට ගිහින් අන්තිමටම යන්තම් වටේට තිබ්බ මේ අතු එල්ලගෙන හිටියා බෑ මේක වැටෙනවා. ඊට පස්සේ අර පතුරු අරගෙන වියල වගේ පොඩි සරම වගේ එකක් හදාගත්තා.
කොන්ඩෙත් ඇයිලා මේ උපාසකම්මලට අහන්න හම්බෙනවා මධ්‍ය මණ්ඩලේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවලු කියලා අහන්න හම්බෙනවා. ඉතින් ඕක අහන්න හම්බෙලා මේ උපාසකම්මල බැලුවා මේක මේ දිගින් දිගට කාන්තාව දරට එනවා කැලේ අමුතු මිනිස්සෙක් ඉන්නවා අමුතු ඇඳුමක් ඇඳගෙන. එතකොට කාන්තාව කල්පනා කළා එහෙනම් මේ රහත් වෙච්ච අය වෙන්නේ මේ කැලේලුනේ ඉන්නෙත්. උපාසකම්මල බැලුවා එන ගමන් හිමීට බත් මුලකුත් ගෙනත් තියලා වැඳලා යන්න පටන් ගත්තා. අර බාහියට හිතුණා මේ මොකද්ද මේ මට වෙන්නේ. දැන් මේ බතුත් ගෙනත් තියලා වැඳලත් යනවා. අනේ ආර්යයන් වහන්සේ නමස්කාර වේවා කියලා කල්පනා කියනකොට ආර්යයන් වහන්සේලා එහෙනම් මම ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්න ඇති. අන්න යාම මුලා වෙනවා. එහෙනම් මම රහත් වෙලා වෙන්න ඇති කියලා. දවසක් මේ බබලෝ මෙයත් එක ಗುಣධර්ම දිනු කරපු කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ ඔයා රහත් වෙලා නැහැ. රහත් වෙන්න ඕන නම් මධ්‍ය මණ්ඩලේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා. බුදු කෙනෙක් පහළ වෙලා කියන වචනේට දුවන්න පටන් ගත්තා. බුදුවරු ගැන දන්නේ නැහැ. බුද්ධ කියන වචනේට දුවලා තියෙනවා. සැතපුම් ගානක් පයින්ම පොඩි ඇඳුමක් ඇඳගෙන දවස් ගානක් දුවන රෑට කොහේ හරි අම්බලමක නවතිනවා ගහක් යට හරි. ඊට පස්සේ ඔය කාගෙන් හරි මොන හරි අම්බෙලා කාලා දුවනව දවසක් විහාරයට යනකොට උදේ පාන්දර දුවගෙන ගිහින් ඇහුවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහෙද කියලා. එතකොට උන්වහන්සේ එතන ආරාමයේ හිටි හාඳුරෝ කියලා තිනවා මේ වෙලාවේ බුදුරජාණන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඔයා පොඩ්ඩක් ඉන්න කියලා. අනේ බෑ ස්වාමීනි කොයි පැත්තටද වැඩි කිව්වම උන්වහන්සේ වැඩි පැත්ත පෙනුම ඒ පැත්තට දුවලා තියෙනවා. දුවගෙන ගිහින් බුදුරජාණන්සේ පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ යනකොට පාත්‍රය අතේ තියාගෙන යද්දී දන ගහලා වැඳලා කියලා තිනවා අනේ මට බණ කියන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්සේ වදාරනවා මේ බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි මේ පිණ්ඩපාතේ යන වෙලාව. නෑ නෑ මගේ ජීවිතේට කරදරයක් වෙයිද දන්නේ නැහැ ඔබ වහන්සේ බණ කියන්න මට. දැන් මෙයා බණ දන්නෙත් නෑ බුදු කෙනෙක් ගැන දන්නෙත් නෑ. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා නෑ නෑ බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි. නෑ එහෙනම් කෙටියෙන් හරි කියන්න. ඔබ වහන්සේට කරදරයක් වෙයිද කියලා කවුද දන්නේ? මම මෙච්චර දුවගෙන ආවිල. ඒ කියන්නේ ආ බුදු කෙනෙක් ගැන දන්නේම නෑ. බුදුරජාණන්සේ බැලුවම කවුද මේ බල කර කර බණ කියන්න කියන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ දැක්කා මේ තමයි බුද්ධ ශාසනය අඩුවෙන්ම කෙට්ටිම ධර්ම මාත්‍රයකින් අවබෝධය කරා යන්න පුළුවන් ශ්‍රාවකයා කියලා පාත්‍රය අතේ තියාගෙන එක ගාතාවයි කිව්වේ. එහෙම දන ගහලා බාහිය ඇහුවොත් ඇහපු තැනම අතහරින්න. දැක්කොත් දැකපු තැනම අතහරින්න. හිතුනොත් හිතුණු තැනම අතහරින්න. දැනුනොත් දැනුණු තැනම අතහරින්න. තණ්හාවෙන් තෙත් කරන්න එපා අහපුවා. චන්දරාගයෙන් තෙත් කරන්න එපා දැකපුවා. චන්දරාගයෙන් තෙත් කරන්න එපා දැනුණු ඒවා. හිතුණු හිතුණු දේවල් එතනම එතනම අත්හරින්න චන්දරාගයේ මිශ්‍ර කරන්න එපා. ඔච්චරයි කිව්වේ. සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති කියලා ওই ගාතාවක් තියෙන්නේ. එහෙම කියලා බුදුරජාණන්සේ එහෙම ඉස්සරහට වැඩියා. අර මිනිස්සේ එහෙම දන ගහගත්තා. දන ගහගෙන ඉවර වෙලා ඕකම කල්පනා කළා. නිකෙලෙස් වුණා. ඇඳුමක්වත් නැහැ හරියට. පිරිනිවන් පෑවෙහි ඇඳුමක්වත් තිබෙන්නේ නැහැ හරියට. එහෙනම් මේ ඇඳුම ඉන්න විදිය කන බොන විදිය මේවා විමුක්තියට සම්බන්ධ නැහැ. හිත හදා ගැනීමයි විමුක්තියට සම්බන්ධ. ඒ හිත හදාගත්ත ශ්‍රාවක භාවයක් මතුවෙන ඕනෑම තැනක සැබෑ බුද්ධ ශ්‍රාවක භාවයේ රෝපණය වෙනවා. ඒ සැබෑ බුද්ධ ශ්‍රාවක භාවයේ රෝපණය වුණාට පස්සේ ඒ බුද්ධ ශ්‍රාවක භාවයේ විසින් කර්මී බීජේ වනසා දමා නැවත කර්මී ප්‍රතිසන්දි විඥාණය පිහිටව ගන්න තැනක් නැතුව සියලුම දුක නිරුද්ධ වෙලා යනවා. කර්මයේ මේ අපේ පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ හකුලලා කිව්වොත් කම්මං කෙත්තං විඥාණං බීදං බීජං තණ්හා සෙනෙහෝ කර්මී නැමැති කුඹුරේ විඥාණයේ කියන බීජය තණ්හාවේ තෙතමනියත් එක්කයි පැලවෙන්නේ. තණ්හාවේ තෙතමනිය නැත්තං අහන දකින දැනෙන හිතෙන ලෝකේ කර්මී කියන බීජය කොහොමද පැලවෙන්නේ? තණ්හාවේ තෙතමනිය නිසායි පැලවෙන්නේ. අවිද්‍යා නීවරණානං අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවේ සංයෝජනයත් එක්ක තණ්හාවෙන් තෙත්වෙවි කර්ම විඥානීය පැලවෙනවා. කර්ම විඥානීය පැලවෙනකොට පින්වත්නි කර්මී කියන කුඹුරේ ලස්සනට හැදිලා තියෙනවා පැලවෙන්න අදාළ විදියට. කර්මී කියන කුඹුරත් ඉවරයි නං. ඊට පස්සේ තණ්හාවේ තෙතමනේ තණ්හාවෙන් වතුර හම්බ වෙන්නෙත් නැත්තම් විඥානී කුමක් ඇසුරු කරගෙන පැලවෙන්නද? විඥානි එතනම නිරුද්ධ වෙලා යනවා. විඥානි නිරුද්ධයි. ඒකට අපි කියනවා අනිදස්සන විඥානය කියලා. තවත් තැනක ඒකට කියනවා අපපතිට්ඨිත විඥානය කියලා. ඒ විඥානි පිහිටන්නේ.
පිහිටන්නේ. එත්තනම නිරුද්ධ වෙලා යනවා. හරියට පහනක් නිවුණා වගේ. තන් අහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුල තණ්හාවෙන් තෙත් වෙන එක සම්පූර්ණයෙන් නැවතුණාට පස්සේ එයාට අහන දකින දැනෙන හිතෙන ලෝකයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දැනගත්තාම මේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයක අල්ලන්න කවරක්වත් නැහැ කියලා දැනුණාම මේ ලෝකය ගැන කලකිරෙනවා. ඒකට කියනවා නිබ්බේධික පරියාය කියලා. කලකිරෙනවා. කලකිරුණාම මොකද වෙන්නේ? කලකිරෙනවා කියන එකට කියන්නේ නිර්වේදය කියලා. කලකිරීම නිසා හිතේ විරාගයක් උපදිනවා. විරාගය කියන්නේ නොඇල්මක්. අහනීමට ඇලින්නේ. දකින්නීමට ඇලින්නේ දැකිච්ච තැන අත්හැරන. ඇලින් නැතිකොට විරාගය නිසා හිතේ නිරෝධය හටගන්නවා. නිවීම හටගන්නවා. සියලු ධර්ම නිවි නිවි යන ආකාරය පේනවා. නිරෝධය දකින්නකොට විමුක්තියට හිතපත් වෙනවා. විමුක්තිය කියන්නේ හිත මිදෙනවා මොන වගේද? ස්කන්ධ ලෝකයෙන්ම හිත මිදෙනවා. මිදුනාම මිදුනා කියලා නුවණක් පහළ වෙනවා. මිදුන කෙනාට මම දැන් මිදිලා ඉවරයි කියලා ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. මිදුනා කියලා නුවණක් පහළ වෙනවා. ඒක පහළ වුණාම මොකද වෙන්නේ? පහළ වුණාම මාසයක් වැඩ කරලා පඩිය බලාගෙන ඉන්නවා වගේ මරණය බලාගෙන ඉඳයි තියෙන්නේ. ඇයි? මැරුණාට පස්සේ විඥානේ කොහෙවත් පිහිටන්නේ නැහැ. විඥානේ පැලවෙන්නේ නැහැ. එතන සියලු දුක හමාර වෙලා යනවා. එහෙම දුක හමාර කරගන්න අන්තිම බුද්ධ වචනේට හිස නමන්න. එච්චරයි. අන්තිමටම මම මේ දේශනාව කියන්න තියෙන්නේ අපිට කාලය අවසానයි. අන්තිම බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ හරියට අන්තිම කැමැත්ත වගේ. මිනිහෙකුට තියෙනවා අන්තිම කැමැත්තක්. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තියෙනවා අන්තිම කැමැත්තක්. අන්තිම කැමැත්ත අපි දන්නේ නැති කෙනෙක්ගේ උනත් අපි ඉෂ්ට කරනවා. අපිට මිනිස්සෙක් කිව්වොත් මගේ අන්තිම කැමැත්ත මේක කියලා දන්නේම නැති කෙනෙක් අපිට කිව්වත් අපි ඒ අන්තිම කැමැත්ත ඉෂ්ට කරනවා. අපිට යා කවුද කියලා වැදගත් නැහැ. ඒ අන්තිම කැමැත්තට අපි හිස නමනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අන්තිම කැමැත්ත කුමක්ද? හන්ද දානි බික්කවේ ආමන්ත්‍යාමිවෝ. මහණින් නුඹලා අන්තිම වතාවට අමතනවා. අන්තිම වතාවට අමතනවා. වය ධම්මා සංඛාරා සංස්කාරා අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත. මහණෙනි අප්‍රමාදී වෙන්න කියලායි උන්වහන්සේ පළවෙනි ධ්‍යානයට සමවදින්නේ. දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට, එතනින් අරූපාවචර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානයට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවදිනකොටමයි උන්වහන්සේගේ හුස්ම වැටෙන එක නවතින්නේ. එතකොට ආනන්දහරු කෑ ගහලා කියනවා මට දහම් මැස පහල කරපු ඥානිය පහල කරපු මගේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑව නේද කියලා. අනුරුද්ධ හාමුදුරුවෝ එතන ඉඳලා කියනවා නෑ පිරිණිවන් පෑවේ නෑ තවම. ඔය නිරෝධය තුල ඉන්නේ කියලා. නිරෝධයෙන් නැගිටලා ආයෙත් අරූපාවචර හතරවෙනි, තුන්වෙනි, පළවෙනි, දෙවෙනි ධ්‍යානයට සමවැදිලා පළවෙනි ධ්‍යානෙන් නැගිටලා ආයෙත් රූපාවචර හතරවෙනි, තුන්වෙනි, දෙවෙනි, පළවෙනි ධ්‍යානෙන් නැගිටලා නැවතත් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් මැදදී නිරෝධ සමාපත්තියට සමවදිනවත් සමගම ඔබත් මමත් ආදරයෙන් සරණ ගිය අපගේ අසහාය ශාස්ත්‍රූ වූ ගෞතම නම් වූ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලේ. ඒ පිරිනිවන් පාවදාළ භාග්‍යවතුන් වහන්සේට සැබෑවටම ගරු කරන ශ්‍රාවකයෙක් විදිහට අන්තිම බුද්ධ වචනේ මතක තියාගන්න. අද නැගිටියේ අප්‍රමාදී වීම පිණිසයි කියලා උදේට හිතන්න. උදෙන්ම නැගිටපු ගමන් මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අන්තිම වචනේට මම ගරු නොකළොත් ශාස්ත්‍රුන් වහන්සේට ගරු කළා වෙන්නේ නෑ නේද කියලා හිතන්න. එතකොට පුදුම කලබලයක් හදිස්සියක් එයි අවබෝධයේ පැත්තට හිත නැමින්. පියවරක් පියවරක් ගානේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට විසිවෙන්න පුළුවන්. ඒ බඳු ශ්‍රාවක භාවයක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා.